ගේ මාත්‍යංශයටතේ පොලිස් දෙපාර්තමේන්තුව තියෙනවා පොලිස් දෙපාර්තමේන්තුවේ අපි පහෝගිය වසරක කාලය ගත්තොත් සුභසාධනය අතින් පොලිස් නනිලධාරන්ගෙන් අපි කළියුතු බොහෝ දේවල් කරලා තියෙනවා ඔවුන්ගේ බටායක වැඩිකරපු එක අවුරුදු ගාන බලාගෙන හිටියා ඒ දේවල් කෙරවා පොලිසිවල්ට අඩුවතිබුණ වාහන ඒ වැනි දේවල් අපි ලබා දුන්නා. ඒවාගේම අපි මාරුවීම් කරනකොට ඔයිසිීලා වනත් ඩිවිෂන් ලවනත් අපි දේශපාලන අත පැවීම් නැතුව යම් කිසි විදිහකට උදාහරණයකට අවුරු දුතුනකට වඩා අපි පොලිස්ථානයක ස්ථානාධිපතිවරුන්ට ඉඩ ඉඩතිය නෑදැන්. පත්කරනකොටත් ඔවුන්ගේ ගම්පලාත පදිංචි පලාත ඔවුන්ගේ භාර්යාගේ ගම්ම පලාත ඒවා බලල සියලු ඒ තැන්වල්ට අපි ඔවුව පත්කරන්න. ඉති ඒ විදිහට අපි දැන් ක්‍රමවේදයක් හදාගෙන ගිහින් තියෙනවා. ඒ විදියට දමයි අපි ගිය ජනවා රිමාන්සේ පත්කිරීම් කෙරුවේ දැ හට අනිත්දා ඉසරයක්ක නැවත බලලා ඒ දේකරගෙන යනවා. ඉතින් පොලිස් දෙපාර්තමේන්තුව අපි බලල තියෙන්නේ දේශපන්කරණයෙන් නොදී බෝහම ස්වාධීනව වැඩපිළිවෙලක් කරගෙනයන්ඩ. එමකෝ මම සෑම්විටම පොලිසිේ නිලධාරීන්ටත් කියලා තියෙන්නේ කාගෙවත් බලපෑම්වට ඇහුන්කන් නොදී හරිදේ කරඩ කියලා. ඉතින් පොලිසිය ඇතින්ගත්ව අප සුභසාධනයක් බල තියනවා ඒ වගේ ඔන් අවශ්‍යද හැකි පමණ ලබා දීලතිය නව සියලුම් දේ කරගන්නඩ බෑ අවුරුද්ධ ඇතුලතදී.ඉතින් පොලිස් දෙපාර්තමේන්තුව ඒ විදිහට ඩැන් වැඩකටයුතු කරගෙන යනවා. ආගමනා විගමන දෙපාර්තමේන්තුව ගත්තෝත්. අපිට ලොකු ප්‍රශ්නයක් තිබුණේ මේ පාස්පෝට් එක ලබා දෙනය එක. ඒ දවස්සල මේ පුදුම විදිහට පස්පෝට් ඔොෆිස්ස එක කළඟ පෝලිින් තිබුණා ඒතන එක ජාවාරම් සිද්ධ වුණා නමුත් සන්තෝසයිකයන්ට දැන් ඇවිල්ල බැලුවත් කිසිම පෝලිමකොත් නෑ. අපි ඒ වගේම තැන් පනස් එකක්. පැනස් එකක් අපි හැදුව ඕ කෙනෙකුට ගිහිල්ල පස්පෝට් එකක් ලබා ගණන්ඩ එකෙ ඔොන්ලයින් පාස්පෝට් එකට එප්ලයි කරනවා අතන්ට ගිහාම, ගේ චායාරූපය ඇගි සලකුණු ලබා දෙනවාඒ පස්ස තැපෑලෙන් පස්පෝට්ක තමන්ගේ නිවසට ලැබෙනවා. ති මංහිතන් ඒක තමයි අගම නහා විගමන දෙපාත්තමේන්තුව අපට කරන්න පුළුවන් ලොකුමදේ අපි කෙරුවේ. ඒ වගේම එම දෙපාත්තමේන්තුේ හොගාකොය අයිIT පැත්තෙන් ගොඩා පරණ උපකරණ තියන්නේ. නි දේවල් අපි දැන් ඉදිරියේදී බලලා වැඩිදිියුණු කරන්න බලාපොරොත්තු වෙනවා එමොකෝ සමහර විට ඒ හින්දා හිටපු ගමන් සිිස්ටම් ඩවුන් වෙනවා ඒවැනි ප්‍රශ්න තියෙනවා. ඒවගේම දැන් එන්ජියෝ සෙකරටේරිියෙට්ට එක ගත්තො. අපි එන්ජෝ විශාල වසයෙන් කතා බහට ලක්කුණ දෙයක් පහුගිය අවුරුදු ගණන්වල ියෝ ෙකටරට් එක ක්‍රමාමණූකූලව සෑම එන්ජෝ එකක්ම ලියාපදිංචි කරලා ලාපදිංචි නොකරන එජෝසල් අපි මෙ වැඩකටයුතු කරන්න ඉඩ දෙන්නේෑ. අපි දැන් ඒ හොඟක් දුරට ඒක හදාගෙන තියෙනවා. හැඳුනුම්පත්මේන්තුවේ මංහිතන් එහෙම ප්‍රශ්නයක් නෑක. අප දිගටම යනවා එකම දේ තිබුණ අ සමහ හ කාඩ් පත්වල අඩුවත් තිබුණ කලින් අඩුවත් තිබ ඒ බැක් ලොග් එක ඊළඟපාර මේ අලුත් කාඩ් පත්තාව අපි එකත් ඉවර කරනවා. ඒ ඇරෙන්ඩ අහිඳු පත් වල ප්‍රශ්නයක් නෑ. ඒකම NDCB එක මේ මද්‍රව්‍ය ැ එම දෙපාත්තම ේන්තුවෙන් කරන්නේ කොහොමද මදද වුවදූරෙන් තරුණයන්ව බේරාගන්න එක මද්‍රාව්‍ය තියනේ හඳුනාගැනීම එවැනි වැඩි පිළිවෙලත් තමයි එම දෙපාර්තමේන්තුවෙන් කරගෙන යන්නේ. ඉතින් ඒකත් ඒ විදිහටම කරගෙන යනවා. තියකින්ද මේ මගේ අමාත්‍යංශයටතිය තියෙන්න ඔය සියලු දෙපාර්තමේන්තු එලෙස තමයි මේ කටයුතු කරන්නේ. මයිදන මම ගොඩක් කතාගැනවාට වඩා මං ඔබතුමාලගේ ප්‍රශ්න වල්ටඉද දෙන්නන් එතකොට ඔබතුමලට ඕනේ ප්‍රශ්නයක් අහල ඒ පැත්ත මට විස්තර කරලා දෙඩ පුළුවන්. ඇමතුමාල් ප්‍රශ්නයම මේ අපිකද වැල්ලම් පිටියත් සිදධියක් වෙලා තින ද මේ වෙනකොට අපරාධ නැතන් පාතාල වැඩ සැව මෙත ප්‍රාද සිද්ිය වැඩි වෙලා නොදැ මේ සම්බන්ධින් කොහොද පොලිසි මදිය වීම උතුගේ මත ග හ. පාතාලේ සිද්ධීින් වැඩි වෙලා තියනවා ඒක මම පිළිගන්න. ඒ හුඟාක්ම පාතාලේ කට්ටියම එක එක්කෙනාට වැඩි තබා ගැනීම. හැ අප ඒ වගේම අපි වැඩි තැබල සුමානගානකින් අපි සියලු දෙනාම අල්ල ගැත් තියනවා. දැන් දකුණු උපලාතේ ගත්තොත් කුඩාවැැල්ලේ වැඩිතියපු පුද්ගලයා ට මේ කෙසෙල්වත්තය වැ ඩිතිවපු පුද්ගලය එසිියලු දෙනාම පහුගිය සති දෙක ඇතුළතේදී අපි අත්තා ඩැගුට ගත්තා. ඉ ඉ ඔවුන් ඔවුන්ගේ වැඩ කටයුතු කරගෙන යනවා අපිත් ඒකට හරියන්ඩ අපත් එක ප්ලෑන්ස් තියනවා ඉතින් අපි ඒ විදියට පොලිසියදස්ටF එකද ඒසිියලු දේ මෙහැවලා එකක් තියන්නේ කොහොම හරි මේක මැඩ පවත්වවා. ඔයි මට පාතාල අයට කියන්න තියන්නේ ඒ හිතනවා අනම් වැඩිතියලා බෙහිරිල අන්්ඩ පුළුවන් කියලා අපි මේ රටේ කොහේ හිටියත් ඒගොල්ලංවා අල්ලගන්නවා. අල්ලගන්නවා ඒවගේම දැන් අපි අල්ලන්ට ගිහාම වැඩිතිය සිද්ධින් තියෙනවා ඒ මුුණුත්තතින් අපි තනි පැතට වැඩි තියෙනවා ඒ අහගන්ඩ දෙයන්න. වගේ තම මට මතගෙන හරියට කොහෙද මේ දකුණු පලාාත අර තවෂූටගෙනෙක් එයාගේ ගෙදට ගිහාම වැඩිති බයි ස්ටකින් වැඩි තිබ්බ එ අනැති වුණා. ඇ අපි ඒ ඔපරේෂන්ස් කරන්්ඩ ඕනි විදිහට දිගටම කරනවා බොහොමත් අදින් කරනවා කි අපි මේ ඒ ගොහන්ට ලේසියෙන් දේවල් කරන්ඩි ඉඩ තියන්නෑ. ඇබැයි මෙහෙම දේවල් වෙනකොට අපිට ඕක පෑ විසි හතරෙන් හතලිස් සටෙන් නවත්තන්ඩ බෑ දැන් දකුණු පලාාතේ අපි ලොකූ ෝපරේෂණයක් කරලා අපිට අවශ්‍ය විදිහට යනිස් දාලා චෙක් පොයින්ස් දාල ඔක්කොම කරපු එකෙන් ඒ දවස්සල හැම දාම වගේ තිබුණා ඊඩ පස්සෙ දැන් දවස් පනස් දෙකට විතර කිසිම දෙයක් උන්නෑ ඊට පස්සෙ දැ වෙන තැංගල පටන්ගෙන තියෙනවා. අ අපි කොහේ ගියත් අපි අනිවාරයෙන් ඒටම වෙනම මේ කමිති එක උද්දාල තියෙනවා මේ කැහැන්ජල් කරන්ට අපි අනිවාරයෙන්ම ඔවුන් පස්සේ ලොහු බන්දිිනවා. මැඳලා පේ නවත්තනවායිමක මේ සියලුම පාතාල කියන්නේ මද්‍රව්‍යත් එක්ක සම්බන්ධ වෙලා යන වැඩ පිළි වෙලා. එ මද්‍රව සම්බන් කිපු නිසා ඊළඟ ප්‍රශ්නතේඒ සම්බධය පාසල් තුල ද්‍රව භාවිත නැත. රුවන්තුල ප්‍රමතාව වැඩිවල නක ලිටැක්කි කියලතිනවා එකකොට මේ සම්බධන් වැදි අත්වීමකොග අපබඩයි පසුගේ කාලේ පාස දරුවන්ගේ බෑක්්චෙක් කරලා බැලිීමක් සිදු කර පොලසිම දඇ තුලා වර්මාන ිට කොදේ තින තත්වේ නැතන් අතුරය එකකම අපි අපිහම කිව්වට දැන් මෑතකදිත් මම රැස්වමකදීම කතා කරන්නකොට දේ වගේවාෙන් තමයි බලන්නේත්දැ මට ඇවිල්ල තියන රිපෝට්දැ අපි එක කාලයක්වා අයි සයි සයිස්. හැම ස්කෝලේ මයිස් කියලා. එවනට හරියට ටටිස්ටික්ස් බැලුවහම එහෙම එකක් නෑ ඉතින් ඔය වැඩිවෙලා කියලා මතයට සියලු දෙනා කිව්වට එහෙමම ලොකු වැඩිවීමක් නෑ පාසැල්වල මද්‍රවය වැඩිවීම තියනවා රටපුරා හැබැයි පාසල් වල ඔය කියන තරමට නෑ ඒවත් ඔය අයිස්්‍යවූයේ නැතුව මදර මුහංඟාක් මේ පාසලය ළමයි අර දුංකල වගේ ජාතියක් හපන එක තමයි පුරුදු වෙලා තියන්නේ ඒක මැතුම ද මේ පාස්කු ප්‍රහරය සම්බන්ය ඇද වෙනකොට කවු කතා පහට ක්වෙන්නේ ෑද මේ වෙනකොට කොහොම යන තත්ව පොලිය සම්බන්ධෙන් මැදිහත්වීම කොයිුගේ අපිලැකබතුම කතුෝලි සබවරට ලබාදිල තියන ඔේ පස්කු වාර්ථාවව සම්බන්ධය මේනකොට කොයි වගේ ප්‍රගතියාද තියන පාස්කු ප්‍රහාරය සම්බධය නැතුම පාස්කු ප්‍රහරයේ රහස් පොලිසියේ විමර්ශන හොඟත් දුරට හොඟත් දටනෙමං තැන්නිසි යට අනුනාමයක්ම ඉවරයි කියන තැන තමයි රහස් පොලිසි ඉන්නේ. නමුත් කතෝලික සභාව පැත්තෙන් කතෝලික සභාවද කතෝලික ප්‍රජාව පැත්තෙන් කිය හැමතිස්සෙම ඔය මේ මාධ්‍ය හමු වොයිස්කට් දෙදිී සමහරය කියනවා මේක හරියට කරල නෑ කියලා. ඉති ඒක හින්ද තමයි අවුරුදු ගානක් තිස්සේෝ රිපෝට් එකක්වත් දුඩෙ නෑ කිය පුහින්ද තමයි මම ජනාධිපත්තුමාගේ ගත්වය උඩ මම මුළු රිපෝට් එකම කතෝලික සභාවට බාර දුන්නා. බාර දෙනකොට මංකිව්වා කතෝලික සභාවට ඊට ඉස්සලත් මංකිව්වා අපිට දෙන්ඩ අවස්ථාවක් අපි ඇවිල්ලා අපි පොලිසියෙන් දැනට කරලා තියෙන ඉන්වස්ටිගේේෂන් එක ප්‍රසන් කරන්ඩ. එකන්නේ බෝම්බේ පුපුරන්්ඩත් ඉස්සලයිඳං දැන්වෙනකං කරලා තියනෙවා ප්‍රසන් කරන්ඩ අපිට ඉඩ දෙන්න කියලා. මං එතුකොටික ව හෙම ුණහම කතෝලික සභාවේ භිෂතුමන් ලටහරි කාටහරි මේ සියලුදේ බලලා ඒ ඔොල්ලන්ට හිතෙනවනම් අපි මොනහරි තැ අතපසුවීමක් වෙලා තියෙනවා කියලා ඒවත් පෙන්නල දීලා මංකවා අපි ඔක්හොම එකට එකතු වෙලා මේක දිහහරියට බලලා මෙ කිවරයක් කරමු. නැත් අංහර හැමදාම මේ කතාව ඇදගෙනය නොව රුදුගාන. ඉතින් අවාසනාවකට වඩේ වගේ අද වෙනකං ඒ අවස්ථාව අපිට ලැබිල නෑ. ඉතින් දැන් සමහර උදවිය වෙනවෙන න්‍යායපත්‍ර ක්‍රියා කරන උදවිය මේක ගැන කතාගර කර මේක දිගටම ඇදගෙන යනවා. නමුත් මම ඇම තිස්සෙම කියන්නේ කතෝලික සභාවටද නැත්නම් කතෝලික ප්‍රජාවටද ඇත්තටම ඕමනාවත් තියෙනවනං මේක කෙරුවේ කවු්ද කොහොම දනේ කියලා දැනගණ්ඩ මේ ගොල්න්නං අපි එක් එකතු වෙලා පොලිසිත් එක් එකතු වෙලා මේ මුළු ඉන්වස්ටිගේෂන් එක දිහෙම බලන් ඕනේ. බලලා අපිට ඔන්නන් කියන්න පුල නෑ මෙත අඩු පාඩු තියෙනවා අයිතෝට අපිට ආය එකතු වෙලා මේක බලඩ පුළුව. ඉදි ඇත්තම උමනා වේකනං අහෙමයි කරණ්ඩ ඕනේ. ඉතින් මම දන්න මේ අද වෙනකං, ඒ අවස්ථාව අපිට ලැබිල නෑ. ඇම තිතුමා ගේ පහුගේ සිකුරාදා සයිදිය හිටපු අධ්‍යක්ෂ ෂාණී අභේෂේ කර මහත්මයා නිදහස් වුනා හොට විරුද්ධෝ පවරපු බොරුසාහකි ගෙතුව කියන නඩුවෙන්. මේ නඩුව පැවරුවෙක් පොලිසියේම අපරාධ කොට්ටාශය විසින්. එතකට එතුමාට ඇපදීපු දෙනවෙලාේ අභ්‍යාචනාධ කරණෙදිත් කිව්වා, මේ ගොතන ලද නඩුවක් කියලා. ඒගේ අධිකරණදිත් ඔොප්පුනා නීති පතිවරයා කියලා තිබුණ මෙහම නඩුවක් ගෙනියන්න සාක්කි නෑ කියලා. එතකොට දැම් මේ නඩුව පවරල තියෙන්නේ කොළඹා පරාධ කොට්ටාශයෙන්. එතකට දැම් පොලිසිය හිටපු කීර්තිම ගවේෂකයෙක්ත, ඒ විදියට නඩු පවරලා මාසදහයක් රිමාන් කරල්ලා තියලා හම කරදරකරපු එක සම්බන්ධෙන්, පොලිසිය බාර ඇමතිවර හැියට මොකද කරන්න එකට ඒගේ ොරු නඩු පවරණවනං. එහෙම සාකී හදල නඩු පවරනවනං එහෙමේ වලක්වන්න ඔබතුමාල මොනවාද දිරිදි කරන්නේ. ඔබතුමිය ආපු ප්‍රශ්නයට මං උත්තර දෙන්නම් හැබැයි ඔබතුමිය තහන්නේ මේක බොරුන් අඩුවක් කියල හිතාගෙන. අධිකරණ දහෙ න්නෑ. මමද මස්තරේ කියන්න. මෙම අපරාධ කොට්ටාශයෙන් ඉන්වස්ටිකේෂනයක් කරලා නඩුවක් පවරලා ශානි අබේෂය කර මහතා රිමාණ් වෙලා තියනවා එක හරි එතකොට ඔබතුමි ඉස්සලාම කියවන්නඩ ඕනේ එතුමා බේල්ලිල්ලනකොට මහෙස්ත්‍රත් ලියපු ඕෝඩර් එක මහෙස්ත්‍රත්තුමා කියන්නේ මේක අනිවාර්ය නඩුවත් තියෙනවා ඒක හින්දා බේල් දෙන්නේ නෑ කියලා ඊළඟට එතුමායි අනවා බේල් ගන්්ඩ හයිකෝට් එකට හයිකෝට් එක නීතිපතිතුමත් ඇවිල්ලා එතන ආගියව් කරනවා බේල්දෙන්ඩ් එපා කියලා. හ එතුවට නීතිපත්තුමා බේල්දෙන්ඩ් එපා කියලා කියනව නම් එකනේ නීතිපත්තුමත් හිත නවාම් එතන අඩුව තියනොව කියලා.ඇතුවට හයිකෝට් එකනුත් බේල් ලැබෙනෑ. ඊට පස්ස එතුමා යනවා බේල් ගන්්ඩ එපිල් කෝට්ට එකට එපිල් කෝට් එකෙත් නීතිපත්තුමා ඇවිල්ලා ීතිපත්තුමාය වෙල්ලා අගිය් කරන්නේ බේල්දෙන්ඩ් එපා කියලා තකොට එතනදිත් ඒ කතාව තමයි කියන්නේ නමුත් එපිල් කෝට්ෙන් බේල් දෙන්නේ ද මාස දහයක් ්‍රරිමාණ් එකේ හිටිය කියලා ඒ හින්ද බේල් දෙනවා ඊට පස්සේ මොකදද වෙන්නේ එක පාරට නීතිපත්තුමා ගෙන් ලියුමක් එෙනවා මේ උසාවියට දන්නන්ට මේ නඩුවේමී ඉදිරියට ගෙනියන්නෑ කියලා එකොට අපරාධ කොට්ටාශයෙන් මට කියපු ඉදිහට පිටු පණහක විතර රිපෝට් එකක් නීතිපතුමාට ආයිභාර දෙනවා තියන සා්‍ය ඔක්කෝම පෙන්න ලදහිලා කරුණා කරලා මේ තීරණය ගැන නැවත සලකා බලන්න කියලා. හැබැයි වෙන්නේ නීතිපතිතුමා එපු නීතිපතිතුමා එවන්නේ අපරාධ කොට්ටාශට ලියුම දින දාහතරක් ඇතුළතදී උසාවියට දන්නන්ඩ කියලා. හැබයි ලියවම කොපී කරනෝ උසාවියට. එතුකට අප අපරාධ දෙපාත්තමේන්තුවයෙන් CCDය එකෙන් ඒගොල්ලං උසාවියට දැන්වෙන අයින් කරන්න කියලා. ඒ ගොල්ලන් කෙරුවේ මොනාද ඒගොල්ලන් නීතිපත්තුමාටාරයෙනෝ රිපෝට්ටකක් මේක අයිං කල යුතුනෑ මෙච්චර සාක්‍ය තියෙනවා හරි? ඒ රිපෝට් එකේ කොපියකුත් උසාවියට ආරීනවා. නමුත් මේ පෙරෙද නඩු ආපු දවස්සේ වෙලා තියෙන්නේ මේ මට කියපු විදිහට උසාවිීන් කියලා තියෙන්නේ මෙ නීතිපත්තුමත් මේ ෙවලා තියෙනෙ හින්ද නිදහස් කරනවා නමුත් ඕනම වෙලාවක නැවත මෙම නඩුව ගුණු කළ හැක කියන පදනමූඩ තමයි හෙම වෙලා තියෙන්නේ. ඉතිං එතකොට ොිසිිය පැත්ෙ ැලුවත් පොලියන් ෙලිම්ම කියන්න නෑ මේක සාක්කි තියනවා එතුරෝක ප්‍රහෙලිකව තියන්නේ නීති පත්තුමන් උසාවි දෙකකට ගිහින් බේල් දෙන එකටත් විරුද්ධ වෙනවා ඊට පස්සේ එක පාට්ට ලියුමක් කියනවා මේකයි කරගණ්ඩ කියලා ඉතිඉ හට මංඒ ගැන කතා කරන්නේ එඒ සම්බන්ධරෙන් ඇු හතියයක් පහල දර අනුව ඉවත් කරගන්න වෙලා අධිකරයට ටජතුමා දුන්න පොරන්දුවක් තමයි නඩු ඉවත් කරගන්න බතුමාගේ අමාර්්‍යශ බොරදුල අ කිය පුලිසිය හලා ඒ සම්බන්ධව සම්පූර්ණ පරීක්ෂණයක් කරන ඒ බද්ඩ තමයි කෙු පක්ෂ ඉවත් කර ඇ පරක්ෂණ පටන් ගර තිය නෑ ඔය බුතුමා කියන්නේ මේ කරන්න ගොඩ ට වාර්තාව පිළිබඳව. කරන්න ගොඩ කමිටුවේ වාර්තාව තියෙනකොට මේ අපේ ඇමතිතුමල්ල මන්ත්‍රතුමල්ල සියලු දෙන එකතුවෙලා නඩුවක් ගුණු කල්ල තිබුණා. ඒ කරන්න ගොඩ වාර්තාවේ අන්තිමේට කියලා තිවන්නේ මේක සයිඩියකට දීලා විමර්ශනයක් කරන්න කියලා. ඉතින් ඒ අනුව නීතිපත්තුමා මගෙන් ඇහුවා. අපි ලෑස්තිද කියලා ඒක කරඩ. ඒකට මම නීතිපත්තුමාටෙකු අනිවාර්යෙන් අපි ලෑස්ති අපිට කවුරු හරි වුවොත්. රිපෝට් එකයි ඔෆිෂලි එව්වොත් ලෑස්තිී කියලා. දි ඒවඩ තමයි නීතිපත්තුමා උසාවියට කියලා තිබුණේ මෙෙම මම විමර්ශණයක් කරන්න ලෑස්ති කියලා ඊට පස්සෙ නීතිපතිතුමා අපිට ලිකිතව දැන්වා. ඊට පස්සය ඉන් පස්සේ අපි ජනාධීපති ලේකම් තුමාගෙන් අපිට වාර්තාාවත් ලැබුණා ඒයක දැන් සියයිඩියකට බාරදිීල සයයිඩියක එම විමශනය පට අරන් තියන්නේ තුමාම අපි දක් දැම සුගේ දවස්සල මේ කරුන්ද විහාරය අසල ඒ සම්බන්දවල් යම්ගිසි ගැඩලු කාරීතත්වයක් පවතිනවා. ඒ කාරණාව සම්බන්ධයේද අපි දක්ක පසුගගේ දිනක පාලිමේන්තුවේද අදහස් පලගනවා ආරක්ෂක රජ්‍යමාත්‍යවරය මේ කුන්දි ගැටලෝ පිටිබස්සේ ෝලිකක් ඉන්නවාගෙන කාරනාව. අපිදක් කතෝලික සබහ මේ සම්බදධව දැඩ වේචනයක් ලක් කලතින ඒම කතෝලිකය කිය මේ ැයි පුද්ගලෙ ඉලක්ක කරන කතෝලිකෙ ජතතියක් ලක්කරන ඇයි මේෝගේ ප්‍රකාශකාරණකින් කාරනම බුතුම මහ රක් ැනතිවර විදහ සම්. කොහොමද මේ සම්බන්ධ ොළුල් පරීක්ෂණයක්ක් දුරල දිනන් මෙ මේහි සත්‍යතයක්ක් තිබෙන පුතු මකක්දර අදහස මේ සම්බන්ධව පරීක්ෂණයක් කරල නෑ නමුත් මේ සිද්ධියට පස්සේ කතෝලික සභාවය සභාපති භිෂඋන්වහන්සේත් මට කතාගෙරුවා කතාගැල්ල උන්වහන්සේත් මගෙන් ඉල්ලුවේ දැම් මෙම එකක් කියලා තියෙනී ද පරීක්ෂණයක් පවත්තන්්ඩ කියලලා උන්වහන්සේත් පිළි ගත්තයි කියන පුද්ගලය කතෝලිකේ තමයි. හරි නමුත් මේ ගැන පානිීක්ෂණයක් කරන්න කියලා. ඉතින් මං ඒ ගැන පරීක්ෂණයක් කරන්න කිය කියලා තියෙන්නේ දැන්. අපිට මුහෝවෙලාවට අහන්න දකිින් ලැබෙනවා ඇදැම් පොලිස්ථානාති පතිවරුන්ගේ ත රටපුරා විධ පොලිස් නිලධාරීගේ පක්ෂක් ග්‍රාහි බවකින් නී අවනීති වෙන තරමට පක්ෂක් ග්‍රාහි බවකින් කටයුතු කරනවා. ඇතකොට ඒවාගේ දේවල් මැඩ පොත්වන්න. තිවර විදිර බතුමා ගන්න ක්‍රියාමාර්ගමකදද දෙවනිගාරණය බුතුමාට එක්තරා දේශපාලන පක්ෂයක නායක සම්බන්ධ ගල්ලා මුදල්ලා විජනයක් සම්බන්ධව බෞදෝස්තර කතා භහක් ඇති වුණා යමක් කියන්න තියෙනවද. පලවෙනි ප්‍රශ්ටේ පොලිස් නිලධාරින් අපි දැනට අසු පන්දහක් විතර ඉන්නවා ඒකෙන් සමහර උදවිය පක්ෂ ග්‍රාහිකව වැඩකරන ඇති නමුත් අප අපිට පැමිණිල්ලකාවොත් අපි අනිවාරං ඒකට් අපි ඒ ගොල්ඩන්ට මේ එවෙන අනුකූල ක්‍රියාමාර්ග ගන්නවා ඒ අපි දැේ අවුරුද්ධ ගැනමං කතා ගෙරුවොත් අපි එම ගත්ත වෙලාවල් ඕන තරන් තියනවා එමක අපි පොලිසිට කියලා තියන්නේ එෙම කරන්න එපා කියලා. හැැයිතින් පොලිසි විතරන්නෙම ඕනෑ ෂත්‍රේක් ගත්තු මාධ ගත්තවොත් ධ්‍ය තුලෙත් හෙම න්නවා නිද මාත්මාදඉන්න ඉදම කියන්නේ හරි එදි ඒ වගේ සමරයි ඉන්නවා ඒ සම්පර්ණය නවත්න්න බැබැ ඒම එකක් කරපුුව අයට පි විරුද්ධෝ ඇක්ෂණයක් ගන්නවා දෙවනි ප්‍රශ්නගත්තොත් මම සල්ලි ආයෝජනය කෙරුව කියලා ජවිප එකත් එක්ක ඒකට මම කරන්න තියෙන දය කරලා තියනොම්. මමCIඩකට කැඳවෙලා Cඩකට ම කටඋත්තරයක් දුන්නා. මේ ප්‍රකාශය ගැන පුළුල් පරීක්ෂණයක් කරන්න. එමකෝ මම හැම තිස්සෙම කියලා තියෙන්නේ හරිදේ කරන්න වැරිදිකර නෑය මොන තරාතිරමය කෙනෙක් වුනත් ඒ විරුද්ුවක්ෂන් ගණ්ඩ. ති මං එහෙම මගේ ස්ටේට්මන්් එක දුන්නා මම මෙහෙම එකක් කරලා තියෙනවා නම් මට විරුද්ධවා තක්ෂන් ගණඩ. ඒකන්ද වහාම පුළුල් පරීක්ෂණයක් කරන්න. හැබේතින් අවාසනාවකට වගේ එදා ඉඳලා සයිඩියකට තාම බැරිවුණ කටුත්තරයක් ගණ්ඩ දුමින්ද නාගමුව යන යන තැන යනෑ පනිවි තියෙනවා ඒයාගේ ටෙලිෆෝර්න් එක පණිවිඩ තියෙනවා එයා හැන්ගිලා. ඉ යාලඟ ඔච්චර තොරතුරු තියෙනවා නම් බයනැති විස්සරටඇවෙල් කටුත්තරදී ල න්නපුුව අන මෙන්න තොරුතුරු බලඩලා දෙයා නෑ. හැබැසි අයිඩිය එක නවත්තල නෑ. ස අයිඩියක නවත්තල නෑ කොහොම හරි මේ උසාවි මාර්ගයෙන් හරි ගෙනල්ල යාගෙන් කට උත්තරයක් ගනී. අර්ගත් හම එයාට මන්දැක්ක අදපත්තරේ අනුර දිසානායකත් කියලා තියෙනවා මොනහරි මට දැම් මතක නෑ මොනාද කියලා එකෝ මෙ අයවිල්ල පෙන්නන්ඩුවනේ එ මෙ එක්ක නැහැක අන්්ඩෝඕනේ මොනහරි කියලා ස්ටිප් සතරක් එක්ක මොනහරි තිබුණ මේ නිවසයිටම මට එක හරිට කියව ගැන්ඩ බැරි වුණ ඉදිඊට පස්සේ ඊට පස්සේ දවස්සක මං දැක්ක විඩිය කලිප් එකක් මන් දන්න මොන චැනල් එකේද කියලා පුබුදු ජාගොඩ කියනවා නෑනෑ නෑ අපි කිවේ නෑ හෙම සල්ලියක්ක මේවකරලා තියෙනවා එහෙම ෝරකම්මක් කරලා තියෙනවා කියලා අපි කියඩ ගිය මේ මාජනාරක්ෂක ඇමති තුමයි JP එකයි එක්ක මේ දේශපාලන ඩීල්ල එකක් තියෙනවා කියලා. කියල එය ඒකට උත්තර දෙන්න එහෙමයි අපි හෙම එකක් කිව්වේ නෑ කියලා. දේශපාලන ඩීල්ල එකක් තිබුණේ මට ජවිP එකත් එක්ක දෙදස් දහ ඉඳ. දෙදහස් දහය මමයිජP ජනරල් ෆොන්සේ එකයි අර්ජුනරණතුග අපි ඔක්කෝම එකට ඩන්නේ එක හදලා පල්ලිමේන්තු ගිය ොඩයි පුුදු ජාගෝ ඩැයි ඉදනා ගමුවයි උදේද රෑයනක මගේ ඔෆස්සගේ කන්නෙත් මගේ ඔෆස්සගේ එහ එහෙම දීල්ලක තිබිලතිය නොයිතිේ ඒ වෙලාව එකට අපි දේශපාලනය කෙරවා දැන්යි අපි වෙනවෙනම දේශපාලනය කරනවා ඉදින් දග ඔයි දකු ලොක්කොම එකට නහිටියදකොඩ දෙදස් දහයේ ඒක ඔක්කොම එකට නීිය නාගමය බුදු ජාගොටේ එතම මගේ ඔෆිසිකින්න ඔක්කොම් වැඩගේ වැඩියෙන්නේගේ චන්න්නයට ඇමතුම කාරණා දෙක් සම්බන්ධෙන් මට ප්‍රශ්නක කරන්න තියන පලික උතුමාකිවම මේ පස්කු ප්‍රාරය සබන්ධයෙන් විර්ශණය සයටට අනුනමයක් විත ඒරයි කියලා දැ විර්ශන අවසන් කරනම් අනිවාරෙන් ප්‍රතිබල කැටියන අඩු පැවරීමක් වෙලා දඩුවම් ලැබිමක් වෙන්නලඕන නිඩුව තම ගකියුත්තන් පස්කු පහර එල්ලට ්‍රස්ථවාදී නැව ගකීම පහ හැරයාට එරව පවරපු එකම නඩුව තමයි ම මගේ දැනු හැටියට හිටව පොලස්පතිවරසා ඒට පආරක්ෂකලඒ එකම්මරටයටයි නඩුව. ඒක මේ වෙද්දී විසික් වෙලා තියනවා. එතනින් එහට මේ බගකීමම් පැහැරැරීම සම්බන්ධයෙන් හිටපු ජනාධීපතිවරයාට රාජ්‍ය බදධසේ හිටපු අධ්‍යක්ෂෝරයා හිට අද්‍යක්ෂ ර ේදදි පොිසිේ උසස් තන්තුරකින්නවා. ෂාින ේදුවක කෙ ති බා නිලතජවර්ත හත්මය සම්බන්ධයෙන් විනය පරීක්ෂණය කරන්න කියලා මෙන්න මේ කියන හිටැස්වල් සම්බන්ධෙන් සිදු කෙන් විමර්ශන කෝමද. නිලන්ත ජයවදධන හතා මේ විනය පරීක්ෂණය දැන් කෙරීගෙනය නවා එක් කරන්නේත් පොලිස් කොමිසමෙන් පොලිස් කොමිසමට අපි බාරදීලා ශ්‍රෂ්ඨාධිකරණයෙන් කරපු එක දැම් මේ වෙලා වෙත් ඒක කෙරීගෙනය නවා ඒ එකක්. අනිත් එක විමර්ශනය විදිහට තමයි කාටහරි නඩු පවරන්නේ පිට ඉන්න අය කියන කියන විදිහට නෙම මේ නඩු පවරන්නේ. මේ ඉතින් මේ දැන් නඩු පවරපය පැවරුවා. මටනං වැඩියම දැනගන්්ඩෝඕනේ හරියට මංහිතන්නේ කතෝලික සභාවයි කතෝලික ප්‍රජාවත් ඒක තමයි හොයන්ඩ ඕනේ කවුද මේක පිටි පස්සෙ හිටියේ. කෞද මේ බෝම්බේ තිබ්බේ. කොහොම දේක වුනේ. හැබේ මට පේෙන්නේ වැඩි දෙනා, යන්නේ එදා පොලිසිෙන් හිටියද අර පොලිස්කාරය හිටියද මේ පොලිස්කාරය හිටියද ඒවා හොයන්නේ. මට මන්නා මන්නං හිතන්නේ අත්‍යවශ්‍යමදේ තමයි අපි දැනගණ්ඩුවනේ කවුදක ප්ලෑන් කෙරුවේ. කොහොමද මේක වුණේ. ඒ පැත්ත තමයි ම මනක් වැඩිපුරමහයන් එතන ද කියන ඔබතුම හ නරක්ෂ අතරනට පසේ විර්ෂණ ගැන අම දෙනයක් කන්න ඇදක ම හිතනවා ඔබතුම හිත මේ කියයන්නවා පස්කු ප්‍රහර ඇතුලේ මහමොලකාරෙක් සිටිය මේ ඇතුලේ එල්ි දරව නොවුණු දෙයක් තිබ බ කියලා මට දැනට නං එහෙම පෙනිලා නෑ නමුත් ඒකම හින්ද තමයි මං කතෝලික සභාවටයි සභාවටත් කිව්වේ කරක්නා කරලා දැ කතෝලික ප්‍රජාවේ ආවනි. පි කාදිනල් තුමාන ඉස්සලම මහමොලකරු ගැන කිව්වේ හරි එතකොට ඒට හා සමාන දෙයක් කිව්වා අන්තිමේට විශ්්‍රාමය අන්ඩ ඉස්සල දවසදකෝදි හිට පුුණීතිපත්තුමා දැන් ඒක ගැන අහන්ඩ එයායට එන්ට කිව් හම යත් හැගුවුණම් එනම්ට එයා ගිහිල්ලලා උසාවිගිය ගිහිල ස්ටේෝඩර එකක් ගත්තා දැහෙම තියෙනවනම් යන්ට අක් ගල වෙලා ගැන්ඩ පුළුවන්න්නේ මං මේ පතිහැටියට ම මේ එකකඔක්ොම ස් අඩිරනකොට මට තේරුුණ මෙහෙම එකක් කියලා එහෙම මුකුත් නෑ. ඇද නීතිමත්තුමා හැංගුණ දවසිඳං කාදිනල්තුමාගේ මහමොලකරු කතාවත් නැවතිලා. ඉතින් මම කියන්න එහෙම එකක් කෙන කියනේ වනෙමයි හරි විමර්ශනයක් කරන්ඩුවනේ ඒක හින්ද තමයි මං භවෘත්තව ආරාධනා කල්ලා තියෙන්නේෙ කතෝලික සභාවට මේ පොලිසිය කරපුදේ බලන්ඩ. මුල්ල ඉඳං, අග වෙනකම් කරලා තියෙන දේ බලන්ඩ. ඇතුකොට උන්වහන්සේලා ළඟ මොනහරි තියෙනවනම් අපි ද නති දෙයක් අපිට කියන්ඩ ඇතුකොට අපි ඒකත් ඉන්වෙස්ටිගේට් කරන්න. කරලා මේක සියලු දෙනා එකතු වෙලා අපි කරමු කියන ආරාධනාව මන් කෙරුව එකක හිදැ. මගේ මීළගඟ ප්‍රශ්නය ඔබතුමාගේ මහජ ආරක්ෂ මාත්‍යශ බාර අර්ය යෙන ප්‍රධනත දරේ තමයි රටේ පොලිස් පතිදූ. සකගේ සම පොලිපති ූරය හිස්ස වුණට පස්සේ විශ්‍රාමගේ පොිස්පතිවරයා තමයි නැවතත් සේවා ගුවත් වන මසතුනකට පස්සේ. දැන් ඒ මාසතු නිවරුණණට පස්සේ ය දැගන්න පොලිස්පතිවරයාට යි සේවාද ගුවත්දනවද නැත්නම් අිනවෙන් පොලස්පතිවරේ පත් කරනවාද ොකක්දේ සබද විදි න ත්ව. ොලිස්පතිතුමාව පත්කරන එක ගරු ජනාධිපතිතුමයි කන්ස්ටෂනල් කවන් සිල්ලකයි අතර වැඩක්. මම පත් කරනවනම් මට එතකොට උත්තරයක් දෙන්ඩ පුළුවන් කෙෙනින්ම මම මේ දෙහි කරන්නේ කියලා. ඉතින් දැම් මේ මාස්තු නිවරුනහමාත් තීරණය ගණ්ඩුවනේ ජනාධිපතිතුමයි කන්ස්ටිෂන කවන්සිල්ල එකයි. ඇතුමා ඉන්දියාවේ මාධ්‍යවල වාර්තාාවනව ලංකාවේ මනුෂ්‍යගහතව සහ ප්‍රාධ රැසකට සම්බන්ධ මාකිල ඟඹ සජීවන මැත්තනංකුටරන්තියන කියලා. ඔහු මෙරට ගෙන්න්න බලාපොරත්ත නෝද නිතිහමෝට කමුණන බලාපොත්තුරක් ඉන්දියාවේ මාධ්‍යවලත් තිබුණදේ. ඔව් මෙරට මාධ්‍යල් තම වැට මෙරට මා එම අපිට දැන්වෙනකං ඉන්දියාවෙන්වත් දන්නල නෑ මෙහෙ එකක්. මයිතන් ඉන්දයාාවවෙත් මේ ම හිතන් ඒගොල්ලඟවක් වෙන කොහෙදු ගත්ත කියලන්නේ මේ නේපල නේපාලයට අන්ඩ යනකොට ගත්තා හරි මොනාරිකතා යි කොහෙමත් අපි ද කියල නෑ තාම මෙහෙමත් අඩගුට ගත්ත කියලා.වාර්තා වනෝති හ මෙට ගෙනන්න කටයුතු කරනවාත් හැමෙක් නවම. වාර්තා වනත් නෑතත්. දැඟඒ සියලු දෙනාගම අපිහිතුවේ ඉන්නවා කියලා ඩුබයිවල ඒ හැම තැනකටම අපි සියලු විස්තර දීල තියෙනවා. ඇති එහෙම අපි විස්තරදීල පිරෙඩ් නෝටි සරන් තිබ්බහිද තමයි ඔය මේ මැඩගස්ක එඳන් අපිකාහරකටයි. සලින්දී දෙන්න වගෙන එහෙමයි. ඉතියේ අපිළඟ සම්පූර්ණ ලිස්ට එකක් තියෙනවා මේ විශාල ප්‍රමාණය ජාවාරම් කරණයගේ. එ සියලු දෙනාම කොහෙහිටියත් අපිට ගේ්ඩ පුළුවන්නන් අපි ගනවා. ඇම මා සාමානය සිවිල් පපුරෝවැසිෝ මූන දෙන වරපතල ප්‍රශ්නයක් තමයි පොකට් ගහන එක. එ පොක් ැහීමට අපිට මූන දෙන්න වෙලා තියෙන හැමතිස්සෙම රටේ මහජනා ආරක්ෂාාව තියෙන මොනො හරි අඩු පාඩුවක් නිසා. නමුත් දැම්ක නිසා වෙන ප්‍රධන ප්‍රශ්නයක් තමයි අයිඩෙන්න්ටිකාඩ් එකක ලයිසන් එක පස්පොට් එක වගේ දේවල් නැති වෙනවා. නැතිවුණම ප්‍රශ්නයට මූුණදීපු වින්දිතයට සිද්ධ වෙනවා තවත් ලොකුගානක්ග්‍යවෙල මේ දේවල් ගන්න. දැන් මේ වෙනකො අආගාසු ගොඩක් වැඩිවෙච නිසා ලොකු ප්‍රශ්නයටට මූුණ දෙන්නව වෙන. ඒ සම්බාධයෙන් ඔබතුමාලට මොනහරි සහනදායි වැඩසටනක් කදන්න බැරිද. ඒකටනම් ට කෙඩින් උත්තර ඇත්දට බෑදැන් හෙමගො සමහටටමට මතකයි අවුරුදු ගානකට ඉස්සර පොකට් ගහන එක ලොකු මාත්තුරුකාවක් ඇටියට තිබුණා. පස්සේ පස්සේ ඊට වඩ දේවල් ඉල්ල දැ පොට් ගානක් ගැනක වුරත්තා කරන්නෙත් නැති තරමටල. ඒක මං ඒ දැන් ඔබතුමි කියපු හින්ද මං එක හරියට සලකළ බලලා අපිට කොච්චර දුරට පොකටඩ් ගහන එක වගේ එක විශේෂයෙන් බස්ස ලහෙම නේද්ක වෙන්නේ. කොච්චර දුරට මේ එවැනි දෙයක් නවත්තාන්ඩ කටයුතු කරන්න පුළුවන්ද කියන එක මං ඇත්තවශයෙන් මට දැන් කියන්නට බෑ ඔබතුමයට බ දැ ප්‍රශ්න ගපු හින්ද මං ඒක බලන්න මං බලන්න ඒක බලන්න ඔබ දුේ ගැන කවුහරි නැති වෙලා කියලා පොලිස් රිපෝට් එකක් කැවිල්ල ගන්නකොට මොනහරිසාහනයක් දෙන්න කියන කනේ? ඇමතිතුමා මේ දවස්වල අපි සමාජජාලවලින් අවස්ථාකිපයකදීම දැක්කා මේ ට්‍රෆික් පොලිස් ෆිසස්ලා සෑහෙන විටිහැරවලට මුල්ල සහරයට මරණ තර්ජන පවල්ල වෙන ඔය අනීතිකරය දුරන්න අවත්තන්න යනකොර දැන්. ඒවගේ අවස්ථා හෙලිවෙන්නේ ඒ ලධරන් එක්කො ෙකෝඩ් කරලා එහම ොක්හරි සාක්ෂියක් තියෙනකොට. ඒවගේ නිරධාරීට බොඩි කෑම්ස් වගේ එහම මොනා හරි තාක්ෂණක උපාන්ග අනුන්වාදීමට කටයුතු කරනව දෙකට ඔවන්ගේ රක්ෂාවට සයිත්. නෑ ඔබතුමේ කියන්නේ පොලිස් නිලධාරීන්ට වෙන හිරි හැරේ. ම සමාජාලම අවස්ථ දෙක තුරනක් තිබුණ මනන් කියල තියෙ ඔයිලොක්කවනනා බෙල්ලෙන් ඇදගන එට කිය. බතුමි ගැන්ේ කාර්යෙම නැවැත්තු හම ඒ ගොල්ලන්ට බනිනවා ඒ වගේ ව ඒ වගේ මමමං විඩියෝ කලිප්ස් දැකපු ඒවා සමාට මට මතකයි එක සිද්ධියක් බැනලා හොඳට බැනලා තිබුණා එාව ඇරලති ඇරලා ඊට බසේ මං කියලා කොේලා මට මතක විදිට හලාවත පැත්තෙන්ද කොහෙතු අන්තිමට ගිහිල්ල හැංිල ඉන්නක ටර්ගනාව මං කියලා තියෙන්නේ ඒවකක් වෙච්ච ගමම් ෙල්ලි දගෙන එන්න කියලා. එ ඒම පොලිස් නිල්ලධාරීන්ට එහෙම තර්ජනය කර්ඩවත් එවැනි දේවල් කරන්න බෑ කවුරුණත් ඇමතුමන් මේ අපි දැක්කා මේ පිරමීට් යෝජනා ක්‍රමෙන් ආතන නමයක් විතට තහනම් කර ම ැකුව දැන් ඔබ බතුමල්ලගේ පැතර ගමයිද බොල යෙන සමාගම්මල ඉන්න පුදගලින්ටෙරෙහිව ක්‍රියාමාර් ගණ්ඩ ෙටම පැල්ලි රිීමක් කරන්න පුළොන්ගේද කොචට පරික දැන්ට ක්‍රියාත්මකවෙලා තියනවාදක් න ඒක ඒ මහබැක්කුව න්න කරන්න මහබැංකුවේ විර්ශනය කර ැංකු හනම් කිරමක් කළ ආතන ආයතන නමයක් ඊට පස්සේ මහබැංකුව තහනම් කරලා ඊළඟට මහබැංකුවෙන් අපිට බාරදුන්නොත්. එමක හොගක් කලාට මහබැංකුවේ විමර්ශන අංශයක් තියෙනවා. ඒගුල්ලන් තම ඒ විමර්ශනය කරන්නේ. බතුමලට බුතුමල්ලව මේකට සම්බන්ධ කර නිීමක් නැත අපරාධ පරීක්ෂණය සම්පන්ධ කරන්න අවස්ථා තියනවාන් එම නැති අවස්ථාක් තියෙනවා එ එහෙම මේ එ ම මොනහරිකක් අපිට බාරදීලා ඒක අපේ අපේ විශප කිය බාරදිලා තියෙනවද මම දන්න මට දැන්කටහරියට උත්තර ඇත්දන්න බෑ අනිත ැමතුම ඩ වැඩි තැබින් පිටිපස් අපි දැක් මේ ආරක්ෂකං සාමාජිකය ඉන්නවා මෑතකදම නාව කහමුදාවේ වැඩරනක ක්ක්‍රිය සේ නිරත එක්නෙක් අතනුට ගත් ඉඩි ස්සල් අපිට වාර්තාාව වන ඩි ැවීමක් සිද්ධ කහට පස්සේ වැඩිකරගේ යුද්ධහමුදා කඳවරකට කියලා. ඇත්තටම මේ පිටි පස්ේ ආරක්ෂකාශ සාමාජක ඉන්නවද උතුමාටික තවරන්න පුුවන් හ ඉන්න ඉති ඒ රහසන්න මේන ැ. මං අර ඉස්සල කිව්වේ දකුණේ අපි ගිහාම වැඩිතියලායි අපි ප්‍රතිප්‍රහාර එල්ල කල්ල නැති වනෙක් කෙනත් හමුදාවෙන් එඩියටාපුක්ෙනෙ ස්පේශල් ෆෝස සලින් දිියටා පුක් කනෙක් එතකොට මේ ඊය පෙරේද අපි අත්තා ඩැංගෝට ගත්ත එක් කෙන පුල් මුඩේද කොහේද නේවි කෑම්පි එක දැන්ගින් එක් කෙනෙ ඒවාගේ ඉන්නවා අපි දකින රාජසේව කලකිල්ල ගොඩක්කට්ටිය විශ්‍රාමයන් ඉස්සල සේවේ ඇතැහැයනො. පොලිසිය දැනට කොච්චර නවිදියට සේව අතැර ගිලලා තියෙන දේ සම්බන්ධෙන් තොරතුරු පුතුමගාව තියෙනවද. නෑමාලගේ ගන නෑ. හැබැයි යම් කිසි ප්‍රමාණයක් ගිහින් තියනවා. යම් කිසි ප්‍රමාණය සමහර කියන්නේ. කෙල ලමන මේ එක එක හේතු නිසා ඒගොලං ලියුම් තියලා යනවා ඉතින් ටෝටල එකක් කියන්න බෑ නමුත්ඒ වෙන සිද්ධීන් මන්දන්න වදැන් අද උදෙත් මට කිව්වා කොයහැරිය මේ ආපනේ පැත්තේ පොලිස් නිලධාරිණයක්. එෙලිියුමල් ලියලා ගිහිල්ලා අම් මට සනීපන මංගොඩන් නිමාඩු ගත්තා තව නිමාඩු ගණ්ඩත් බෑ යිති අම්මෝ බලා ගණ්ඩ තියනෙහිද. සරහ වෙන්ඩ එපා මම යනවා කියලා. තව්වාගේව තියනවා. ඇති ඒයිතින් සාම්‍ය දිගටම වෙලා තියනය අවසනශය ධැගනිකම තියීමේ ඔබුතුමා කිව ඇතකද ආරක්ෂාව වන්න පුදගලට ආරක්ෂාව ලබදීම සිද් කල තියනවා කිය පොලි නිල්ධර ලා යනවා කිය තු ම කක්ට නත ැදීමක් කරන කියලා කිව්. දැම්ම කද ගම්ම එක ත්ව. කදම කරනවා කිවේ එක අනව පුදගලට ර්ජනක් නැතිපුදගලට තාරක්ෂාව ලබදීමක් ඒකද අපි කමිටිය එකක් ලාල කොම ටඩික නො මේකති අවුරදු ගානත් තිස්සේ වෙච්චයක්න අද ඊිය වෙච්ච එකක් නෙමේ සියලුම රජයන් විසින් දිගටම වෙච්චය එකක් ඉදි අවුරුදු දහැ පල්ව තිස්සේ වෙච්චේවා අනි පැත්තරවන් ඉතිං දවසෙන් දෙකින් බෑ එක හරි ්‍රමේදකට කරන්න ඕනේ ඇමතුම දැන් දිනපතා විටි තැබීම සිද්ධි වාර්තාාවනවා. දැන් වාර්ම සිද්ියක් වලද ුදල ොචර ප්‍රමාණ කුුණාගිල පතුමට ොර තියව මහ ම ග දැ මේ තියෙන වටිටවතු පි පේන දයක්ක්ව නීතියේ ආධිත්යම් විිධවටීමක්ද මේ වෙලා තියෙ මේ දිනපතා පටහන් ලබෙන්නේ විිට දැබීමේ සිද්ධීන්. මති ඉස්සල කිවවාගේ වැඩ ැබීම සිද්ධිය. සිද්ධීන් වෙනවා ඒගොල්න්ගේ ඒ ගොල්ලන්ගේ කල්ලි අතරේ සියලු දේම ඒ කල්ලි අතරේ සීයට අනු නමයක් ගත්තෝත් එක්කෝ කොඩු ප්‍රමාණයට හරිියන්ට සල්ලි දීල නෑ ඒ ඉන්ද වැඩි තියෙනවා එක්කෝ මෙ මේ ගොල්ලන් ගැහු ඒ කල්ලියක් කෙනෙකොට ඒකට පරිටඇන්න එක දෙේනවා අනිත් පැත්තට ඒ වගේව තම යොදිගටම වෙන්නේ. ොහොම ගොල්ලන් ඒොලම් නැති කරගන්නවා. ඒක ඉති සමහට අපි කළ යුතු දෙයක් ඒගොල්ලම්ම කරගන්නවා. නමුත් ඒ නීතිය නීතිය බිඳ වැටීමක් නෙමෙයි වෙලාතියෙන්නේ මෑතක ඉඳං මෑත්තක හවුරුදු කීපය ඉඳං මේ මද්‍රව්‍ය වැඩිවීමත් එක්ක තමයි මේ සියලු දේ වෙලා තියෙන්නේ ඉතින් ඇතුකොට සමහර වෙලාට ගත යුතුඇක්ෂන් එකක් අරගෙන නැතිවෙන්නඩ පුළුවන් එමකෝ මොනහරිකක් කෙරුවොත් දාහක් දෙනාඉන්න ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන්න ඉති ඒ වගේ ඒ වගේ ප්‍රශ්න හින්ද මේක ඇදිය ඇදි ගිහින් තියෙනවා හැබැ ඉතින් දැන් එහෙම ඇදි ඇදි අන්න බෑ අපි මේ අපි කළ යුතුදේ කළ යුතුයි. ඇති ඒක අපි දැන් අපි පටන්ගන තියෙනවා ඇති මයිස්සල කිව්වාගේ දවසෙන් දෙකෙන් තුනෙෙන් වෙන්න. හැබැයි මාස අතර පහක්ය යනකොට මංට්‍රහිත් මට හිතෙනවා මේක අපිට ගොඩ අදුවරට මේ නතර කරගන්න පුළුවන්වෙයි කියලා. එක කරනක් ඩිටර ැඳුම් පත ැන මොක්ද තත්්‍යයමුතුවා. ඩිට ඩිටෙල් ැඳරුම් පද මත දා්‍ය ක අපිතා බා කරනවා ඒක මම හරියටම දන්නන්නේ මොගේ එක මගේ අමාත්‍යංශයෙන් නෙමෙයි කරන්නේ ඒක මේ ටෙක්නලෝජි අමාත්‍යංශයෙන් කරන්නේ මගේඒ ඒගොලම් බලල අන්තිමේ අන්තිමේට තමයි අපිට එන්නේ එත එක ම දෙයක් තමයි මම කියලා තියෙන්නේ මජනාධිපත්තුමාටත් කියලා තියෙනවා කිසි සේත් මම එකඟ වෙන්නෑ අපේ දත්ත වෙන රටකට මේ ඇක්සස් කරන්න පුළුවන් විදි සිිස්ටම්මය කරනව නම් මං එකඟ වෙන්න නෑ කියලා මං කියලා තියෙනවා. එමක ඒකට ඉඩ දෙෙන්ඩ බෑ. එමක ඔබතුමාලාගේ බ්ලඩ් ගරූප්ැ එකහිටන් ඕනෙක් එෙනකොට බලාගැන්නඩ පුළුවන් හිට පස්සේ.ඉති ඒ ඒකන්ද ඒ අපි ඒක එකක් බලමුයමුකක් ඒක දැන් බලනාය වුණත් ඒ ඔොක්කොම් මේව කරල තමයි කරන්නේ.